එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකනත් හම්බුණා. තුන්වෙනි වීඩියෝ එකේදී 11 වසර ළමයින්ගේ 9 වෙනි පාඩමේ හීනවන ශේෂයට පොලි කියන කොටස සාකච්ඡා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. පාඩමට යන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් කතා කරන්න ඕන. මෙච්චර දවසක් මම වීඩියෝස් දෙකක් එළියට දැම්මා. මේ වීඩියෝස් දෙකට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඇත්තටම ඒක ලොකු දෙයක්. මොකද හේතුව මං හිතුවේ මෙච්චර ප්‍රමාණයක් කට්ටිය බලයි මෙච්චර ප්‍රමාණයක් ෂෙයා කරයි කියලා. පටන් ගත්ත දවස් දෙක ඇතුළත මෙච්චර ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඇත්තට මේකට බොහොම ස්තුතියි මගේ යාළුවන්ට, මගේ දෙමව්පියන්ට, මගේ දරුවන්ට, සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ ස්තුතිය ලැබෙන්නේ ඇත්තටම හදවතින්. මොකද මේ දේ කරන්න, මේ දේ තව තවත් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන උදව්ව තමයි මේ ලබා දුන්නේ. එහෙනම් ඔයාලා හැමෝම පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. ෂෙයා කරලා තව දරුවෙකුට මේක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන. මොකද තව තව වීඩියෝස් මම හදන්න උත්සාහ කරනවා. ඇත්තටම මම මේ වීඩියෝස් හදන්න පෙළඹෙන්නේ මේ දෙන උත්සාහයට, දෙන කැපකිරීම. තව එකක් වැදගත්ම දේ තමයි, තව වැදගත්ම දෙයක් තමයි මට මේ වීඩියෝස් කරන්න මට හිතුනේ වෙන හේතුවක් ඉඳන් නෙමෙයි. මේ දවස්වල ගොඩාක් දරුවෝ ඉස්කෝලේ යන විදියක් නැතුව ගෙවල් වලට වෙලා ඉන්නවා. ඉතින් ඒකට ඒ දරුවෝ වෙනුවෙන් ළඟා වෙන්න පුළුවන්, දරුවන්ට කතා කරන්න පුළුවන්, මගේ රාජකාරී වශයෙන්, ගුරුවරයෙක් වශයෙන් කරන්න ඕන රාජකාරී කරන්න පුළුවන් වෙලා තියෙන මේ ක්‍රමයෙන් තමයි. ඉතින් පුළුවන් තරම් ගොඩක් මහන්සි වෙලා තමයි මේ දේවල් කරන්නේ. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම. ඉගෙනගෙන දේවල් හදලා මේ කරන දේ ඇත්තටම වටනවා කියන හිතෙන හින්දා හදවතට යම් කිසි සතුටක් ගෙනත් දෙනවා ඔයාලා මේ කරන වැඩේ. බොහොම ස්තුතියි හැමෝටම. තවත් ඉස්සරහට මාත් එක්ක අහුවෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හැබැයි අමතක කරන්න එපා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට අලුත් වීඩියෝස් ටික ගොඩක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි පාඩමට යමු. මම අචල කුමාරසිංහ, සයිබර් අවකාශය ගණිත ගුරුවරයා. අපේ පාඩම හීනවන ශේෂය. නමුත් මුලින්ම අපි කතා කරන්න යන්නේ වේදම් ගැන. ඔයාලගේ පවුල ගැන හිතන්නකෝ. පවුලේ කරන වියදම් ගැනයි මේ කතා කරන්නේ. ඒකෙන් හිතන්න උදාහරණයක් වශයෙන් මම උදාහරණ දෙන්නම්. ඒතකොට ඔයාලට පැහැදිලි වෙයි මොනවද මේ වියදම් කියලා කියන්නේ. හරි. වියදම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම්. වචන දෙකෙන් බය වෙන්න එපා. තේරුම් බලන්න. පුනරාවර්තන කියන්නේ නැවත නැවත සිද්ධ කරන වියදම්. දැන් ඔයාලගේ ගෙදර නැවත නැවත සිදු කරන වියදම් මොනවද කියලා අහුවොත් ඔයාලා ඉබේම උත්තරයක් දෙයි. විදුලි බිල, ඊළඟට ටෙලිෆෝන් බිල, සමහර දරුවන්ට නම් ජල බිල. ඔව මාසෙන් මාසෙට ඔයාලා ගෙවනවා. ඒතොර හැම වෙලේම තාත්තා මාසෙන් මාසෙට ගෙවනවා. එතකොට මෙන්න මේ මාසෙන් මාසෙට කරන ලබන ගෙවීම් තමයි අපි හඳුන්වන්නේ මොනවා කියලාද? පුනරාවර්තන වියදම් කියලා. එතකොට මේ පුනරාවර්තන වියදම් වල විශේෂ දේ තමයි ඒගොල්ලන්ගේ අගය කුඩයි. වියදමේ වටිනාකම කුඩයි. දැන් හොඳට හිතන්නකෝ. ඔයාලා ගෙදර ලයිට් බිල, විදුලි බිලට රුපියල් 30000 40000 ආවොත් ඊළඟ මාසෙට ප්‍රශ්නයක් නැහැ. විදුලි බිලක් ගෙවන්න වෙන්නේ නැහැ. මොකද හේතුව ඊළඟ මාසෙ වෙනකොට ඔයාලා ලයිට් බිල බොහෝ වෙලාවට කැපිලා යනවා. මොකද ඒ වගේ ලොකු ගාණක් ආවොත් ඔයාලට ගෙවන්න බෑ. සාමාන්‍යයෙන් 1000ක් 2000ක් ඔය වගේ ගාණක් තමයි විදුලි බිල වශයෙන් එන්නේ. හැබැයි එහෙම නෙමේ පුරාවර්තන වේදම් වගේ නෙමේ ප්‍රාග්ධන වේදම්. ප්‍රාග්ධන වේදම් වල විශේෂත්වය තමයි ප්‍රාග්ධන වේදම් පුරාවර්තන වියදම් වගේ නැවත නැවත හැම වෙලෙම ගෙවන්න අවශ්‍ය නැහැ. බොහෝ වෙලාවට එක සැරයක් වගේ තමයි ජීවිතේරම වියදම් කරන්න වෙන්නේ. දැන් ඔන්න උදාහරණයක් ගමුකෝ. මේ වගේ එකට හොඳම උදාහරණ තමයි ඉඩම. දැන් ඔයාලා ගෙදර, ඔයාලා ගෙදර ළඟ ඉඩමක් ඔයාලා මිලට ගන්නවා. ඒක ප්‍රාග්ධන වියදම. හැබැයි ඔබට තේරෙනවා ඇති පුනරාවර්ත වියදමට වඩා ප්‍රාග්ධන වියදමේ වටිනාකම වැඩි. ඒතොර ලොකු මුදලක් එක සැරේ ඔබේ පවුලේ වියදමෙන් කැපිලා යනවා. එතකොට මේ ප්‍රාග්ධන වියදම් හොඳම උදාහරණ. මේ මෙතනින් මම කතා කරන්න ඕන බලන්න. ප්‍රාග්ධන වියදම් වල හොඳම උදාහරණ ඉඩම්, වාහන, සමහර වෙලාවට භාණ්ඩ, ලැප්ටොප් එකක්, කම්පියුටර් එකක්, ඒ වගේ දේවල්. ඊට පස්සේ වතුර බිල, විදුලි බිල, දුරකථන බිල, ඒව පුනරාවර්තන වියදම්. දැන් මම හිතනවා ඔබට ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් අතර වෙනස හොඳින් පැහැදෙන්න ඇති. එහෙනම් අපි යමු මෙතනින් ප්‍රාග්ධන වියදම් ගැන කතා කරන්න. හැබැයි ප්‍රාග්ධන වියදම් වල විශේෂත්වය කතා කරන්න. හරි. ප්‍රාග්ධන වියදම් වල විශේෂම දේ තමයි වියදමේ අගය ප්‍රමාණයෙන් විශාල වීම. වියදම් කරන්න වෙන මුදල ලොකුයි, ප්‍රමාණයෙන් විශාලයි. ඒකම එම වියදම් අවශ්‍ය මුදල සොයා ගැනීම අපහසුයි. මොකද විශාල වෙන්න වෙන්න අපිට මුදල හොයාගන්න අමාරු වෙනවා. මේ මුදල් වල ලබා ගන්න අමාරු වෙනවා. ඉතින් ඒක ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි
ප්‍රාග්ධන වේදමක් කරනකොට සමහර ගෙවල් වල ඒක ලොකු ප්ලෑන් එකක් එක්ක කරන දෙයක්. හිතන්නකෝ ලැප්ටොප් එකක් ගන්න ඕන කියලා හිතමුකෝ. එතකොට තාත්තා අනිවාර්යයෙන්ම කියනවා හරි පුතේ එහෙනම් මේ විභාගයේ අන්තිම විභාගෙට හොඳට අවසාන වාර විභාගෙට හොඳ ලකුණක් ගන්න. මේක සමහර විට ඔයාලා තාත්තා කියන්නේ අවුරුද්දේ මුල. ඒකට හේතුව තමයි ඒ ලැප්ටොප් එක ගන්න ඕන කරන මුදල තාත්තා සමහර විට එකතු කරලා අන්වාව වසර අවසානයේදී ගෙවන්න ගන්න පුළුවන් වෙයි. පැහැදිලිද? එතකොට එහෙම මුදලක් ඉතිරි කරලා තිබ්බේ නැත්නම්, එහෙම ප්ලෑන් එකක් තිබ්බේ නැත්නම් හදිසියෙම ෆ්‍රිජ් එක කැඩුනා. ගෙදර තිබ්බ ෆ්‍රිජ් එක කරනවා. ඉතින් එතකොට කොහොමරි කරලා ෆ්‍රිජ් එකක් ගන්න ඕන. මොකද නැත්තම් අද තියෙන කාලේ හැටියට ෆ්‍රිජ් එක ගන්න එතකොට ජීවත් වෙන්න බෑ. එහෙම වුණොත් තාත්තට සිද්ධ වෙනවා මෙන්න මේ දෙක කාරණා දෙකෙන් එකක් කරන්න. එක්ක බැංකු ණයක් ගන්න. එහෙම නැත්තම් සමහර වෙලඳ ආයතන විසින් භාණ්ඩ විකුණන වෙලඳ ආයතන විසින් කොටස් වශයෙන් මුදල් ගෙවලා, මාසිකව මුදල් ගෙවලා භාණ්ඩය ගෙදර අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඒක තමයි හොඳම විදිය. මොකද හේතුව චුට්ටෙන් චුට්ට ගෙවලා අවශ්‍ය කරන භාණ්ඩ මිලට ගැනීමේ හැකියාව මේ ක්‍රමයේ තියෙනවා. මේක පාරිභෝගිකයට යම් තරමක සැනසීමක් ලබා දෙනවා. එහෙනම් අපි කතා කරන්නේ මේ කොටස් වශයෙන් ගෙවීමට මිලට ගැනීම. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? පළවෙනි කොටස තමයි පොලි රහිතව ණය මුදල පමණක් කොටස් වශයෙන් ගෙවීම. ඇත්තටම මේක භාණ්ඩය විකුණන ආයතන විසින් ලබා දෙන සහනයක්. පොලි නැතුව නෝ පොලි හරි ජොලි එහෙම කියනවනේ මේ දවස්වල ඇඩ්වල. එතකොට එහෙම ගිවන් එහෙම කරන්න හේතුව තමයි ඒ ආයතනයට අවශ්‍යතාවයේ තියෙන භාණ්ඩ විකුණා ගැනීම, වැඩිපුර භාණ්ඩ විකුණා ගැනීම. ඒකෙන් ලාභේ ලබන එහෙම අවස්ථා තියෙනවා. හැබැයි වැඩිපුරම දකින්න තියෙන්නේ එහෙම අවස්ථාවලට වඩා පොලි සහිතව කොටස් වශයෙන් පොලියත් ණය මුදලත් ගෙවීම. ඒතොර මෙතනදී ණය මුදලට අමතරව පොලියක් ගෙවන්න සිත් වෙනවා. ඒතොර මේ පාඩම යටතේ අපිට කතා කරන්න හීනමන ශේෂය කියලා අන්න ඒක. හරි, මුලින්ම අපි පොලි රහිතව ණය මුදල පමණක් ගෙවන අවස්ථාව ගැන කතා කරමු. ඒකට උදාහරණයක් එක්ක මේ උදාහරණය ඔයාලට පැහැදිලි. රුපියල් 25,000ක් වටිනා භාණ්ඩයක් මාස 5ක් තුලදී පොලි රහිතව කොටස් වශයෙන් ගෙවීමට මිලට ගත්තේ නම් මාසිකව ගෙවිය යුතු මුදල සොයන. ඒතකොට ඔබට පරිම පැහැදිලි. මාස 5ක් 25,000 ගෙවන්න මාස 5ක් තියෙනවා. එයා එක මාසයකට ගෙවන්න ඕන මුදල ඉතාම ලේසි. කොහොමද වෙන්න ඕන? 25,000 පහෙන් බෙදලා. 25,000 පහෙන් බෙදුවම රුපියල් 5,000ක් ලැබෙනවා. ඔතන තියෙන අමාරු දේවක නෙමෙයි. ඔය ක්‍රියාවලිය අපි පැහැදිලි කරගමු මෙන්න මේ රූප සටහනේ. මේ රූප සටහන කාල රේඛාව මාස වලින් පෙන්වන්නේ. පළවෙනි මාසේ, දෙවෙනි මාසේ, තුන්වෙනි මාසේ, හතරවෙනි මාසේ, පස්වෙනි මාසේ. හරි, මේ මාසවල වෙලද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ සිරස්ව දක්වලා තියෙන කෙටිරේ. මෙදා තමයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එදා ඔබට භාණ්ඩය ගෙදර ගෙනියන්න පුළුවන්. එතකොට හැබැයි පොරොන්දු අපිට මාසයක් අවසාන වෙනකොට අපි ඇවිල්ලා ඒ ආයතනයට මාසෙට අදාළ වාරිකයේ වටිනාකම ගෙවන්න ඕන. එහෙනම් මේක හැටියට මේ ගනුදෙනු හැටියට වාරිකයක වටිනාකම මාසෙකට ගෙවන්න ඕන 5000යි. ලේසි. එකපාර 25,000ක් ගෙවනවට වඩා මාසෙ ගානේ 5000ක් ගෙවන එක ඇත්තටම පාරිභෝගිකයට වාසි. මුදල් ලැබෙන ප්‍රමාණය මත. හරි, අපි දැන් මේ ණය මුදල ගැන පොඩි අවධානයක් යොමු කරමු. ණය මුදලයි ණය මුදලට සාපේක්ෂව ගෙවන මුදලයි. මේක හොඳට මතක තියාගන්නකෝ. ණය මුදල මොකද වෙන්නේ? මාසෙන් මාසෙ 5000 ගානේ දෙන නිසා අඩු වෙනවා. එතකොට ගෙවු මුදල 5000 ගානේ එකතු වෙන නිසා වැඩි වෙනවා. හරි, අපි බලමු සරලව. පළවෙනි මාසේ ණය වෙලා ඉන්නවා 25,000ම. 25,000න් සතයක්වත් ගෙවන්නේ නැහැ පළවෙනි මාසේ. හේතුව පළවෙනි මාසේ අවසාන වුණයින් පස්සේ තමයි අන්න අවසාන දිනේ දෙවෙනි මාසේ පටන් ගන්න මොහොතේදී තමයි 5000 ගෙවන්නේ. ඒතකොට 5000 ගෙවුවහම 25,000න් 5000 අඩු වෙනවා. පැහැදිලි. හරියටම හරි. ණය මුදල දෙවෙනි මාසේදී 20,000 බවට පත් වෙනවා. හැබැයි ඒ 25,000න් 5000 අඩු වුණා ඒ 5000 ගෙවපු නිසා. හොඳට පැහැදිලි. 5000 ගෙවුවා. හරි. පළවෙනි මාසේ ඉවර වෙනකොට
ණය මුදලෙන් කිසිම කොටසක් ඉවර වෙලා තිබෙන්නේ නැහැ. පළවෙනි මාසේ ඉවර වෙලා දෙවෙනි මාසේ පටන් අරගෙන පටන් ගන්නකොට ඔන්න 5000ක් ගෙවෙනවා. 5000ක් ගෙවුනෙන් පස්සේ දෙවෙනි මාසේදී හොඳට පැහැදිලි දෙවෙනි මාසේ ණය වෙලා තින්නේ 20000යි. තුන්වෙනි මාසෙට එනකොට පැහැදිලි තව 5000ක් ගෙවෙනවා. එතකොට 15000ක් ණය වෙනවා. හතරවෙනි මාසෙ එනකොට අවු තව 5000ක් ගෙවෙනවා. 10000ක් ණය වෙනවා. පස්වෙනි මාසෙ එනකොට තව 5000ක් ගෙවෙනවා. ඉතුරු වෙන්නේ 5000යි. හොඳට අහගන්න දැන්. ඉතුරු වෙන 5000 පස්වෙනි මාසයේ අවසාන වෙනකොට ගෙවෙනවා. මෙන්න මේ දවසෙන් ගෙවෙනවා. එතකොට ඒ 5000 ගෙවුවයින් පස්සේ ණය මුදලක් නැහැ. සියලු ගෙවීම් ඉවරයි. මාස 5කට පස්සේ බාණ්ඩේ සියලුම මුදල් ගෙවලා ඉවරයි. හැබැයි මෙතනදී විශේෂත්වය පොලියක් අය කළේ නැහැ. එහෙනම් දැන් අපි යන්නේ පොලි අය කිරීම ගැන කතා කරන්න. ඊට ඉස්සෙල්ලා කාලේට පොඩි ගණන් දෙක තුනක් තියෙනවා. ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක හදන්න මේක කරන්න ඕන දේ මොකද්ද කියන එක නැවත නැවත අර වීඩියෝ එක බලලා තේරුම් ගන්න. කොටස බලලා තේරුම් ගන්න. හරි. දැන් ඔන්න හීනවන ශේෂය ගැන කතා කරන්නයි දරුවනේ අපි ලෑස්ති වෙන්නේ. හීනවන ශේෂය ගැන කතා කරද්දී අනේ පුතේ කරුණා කරලා කොලේකුයි පෑනකුයි ගන්න මාත් එක්කම මේ ගණන් ටික හදාගෙන හිමීට ඉගෙන ගම්. හරි. දැන් අපි ඉගෙන ගත්ත දෙයින් පස්සේ හීනවන ශේෂයට ඔන්න ගාණක් දීලා තියෙනවා. රුපියල් 7000ක් වටිනා භාණ්ඩයක්. හරි. භාණ්ඩේ වටිනාකම කීයද පුතේ? 7000යි. පළමුව රුපියල් 3000ක්. එහෙනම් කීයක් ගෙවුවද පළවෙනි මාසෙදිම පළවෙනි ගැනුම ක්‍රියාවලිය සිද්ධ වෙනකොට 3000ක් ගෙනවා. 3000ක් ගෙවුවාම ණය වෙන්නේ කීයද ළමයි? හරි ලේසියෙන් 7000න් 3000 අඩු කළාම 4000යි. ඉතිරිය එහෙනම් ඉතිරි වෙන රුපියල් 4000 සමාන මාසික වාරික 4කින් මාස 4කින් වාරික 4 මාසික වාරික 4කින් ගෙවා නිම කිරීමට භාණ්ඩයේ මිලට ගත්ත හැකි 2% මාසික පොලියක් යටතේ නම් එහෙනම් මෙතනදී පැහැදිලිය ඔබට 2% මාසික පොලියක් අය කරනවා. මාසකට ගෙවිය යුතු මුදල සොයන්න. ඒ කියන්නේ වාරිකයක වටිනාකම හොයන්න කියලා තියෙන හොඳට මතක තියාගන්න මෙතන ලොකු කතන්දර ටිකක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම සරල දේ පටන් ගමු. ගෙවෙන ඉතුරු වෙන ණය මුදල පැහැදිලිනේ. 7000න් 3000ක් අර ගෙවලානේ මේ අදාළ භාණ්ඩ ගෙනියන්නේ. එහෙනම් ඉතුරු වෙනවා රුපියල් 4000ක්. එහෙනම් ඒ 4000න් වාරිකයකට ගෙවිය යුතු ණය මුදල තාම සරලයි. මොකද හේතුව ඉස්සෙල්ලත් අපි හැදුවා, ඉස්සෙල්ලත් අපි ඉගෙන ගත්තා. ඒ ණය මුදල මාස 4කින් ගෙවල ඉවර කරන්න ඕන. එහෙනම් වාරිකයකට ගෙවන්න ඕන 4004න් බෙදුවම ලැබෙනාගේ 4004න් බෙදුවම ලැබෙනවා කීයද? 10000යි. හැබැයි ඔබට පේනවා ඒකට වෙන නමක් දාලා ඔන්න ඔබ අතුර ගන්න ඕන දේ. වාරිකයකට ගෙවිය යුතු ණය මුදල අපි හඳුන්වනවා මේ ගණන් ක්‍රමයේදී විශේෂ නමකින්. ඒ තමයි මාස ඒකකය. මොකද්ද පුතේ? මාස ඒකකය. මාස ඒකකය කියලා හඳුන්වන්නේ දරුවනේ වාරිකයකට ගෙවිය යුතු ණය මුදල. වාරිකයකට ගෙවිය යුතු ණය මුදල මේ ගාණ හැටියට 1000යි. එහෙනම් මේ ගාණ හැටියට මාස ඒකකයකට ගෙවන මුදල රුපියල් 1000ක්. පැහැදිලිද? මේ මාස ඒකක. තව චුට්ටක් හොඳට තේරුම් කරලා දෙන්නම්කෝ. මේ කාල රේඛාවෙන් බලන්නක ඔබට ඒක තේරෙනවද කියලා. මාස ඒකකය කියන එක දැන් තේරුණාද? හරි. මාස ඒකකය ඔබ දන්නවා කිවන්න උන 1000යි. දැන් උන් අපි ඉගෙන ගමු මාසෙන් මාසෙට තියෙන කතන්දරේ. මාස හතරක් ගැනයි අපි මෙතනදී කතා කරන්නේ. ඒ මාස හතර ඔබට පැහැදිලි. මේ ක්‍රියාවලිය ආරම්භය, මේ ක්‍රියාවලිය අවසානය මාසෙන් මාසෙට ඉරි ගහලා වෙන් කරලා තියෙනවා. අපි මෙතනදී ණය මුදල ගැන කතා කරමු. ඔන්න බලමු. පළවෙනි මාසෙට 4000ක් ණය වෙනවා. දෙවෙනි මාසෙට එනකොට 3000ක් ණය වෙනවා. තුන්වෙනි මාසෙට එනකොට 2000ක් ණය වෙනවා. හතරවෙනි මාසෙට එනකොට 1000ක් ණය වෙනවා. ඇයි ඒ? පළවෙනි මාසේ 4000ක් ණය වෙන්නේ පැහැදිලි ඔබට. පළවෙනි මාසේ 4000ක් ණය වෙලා පළවෙනි මාසෙ ඉවර වෙනකොට දෙවෙනි මාසෙට අඩිය තිනකොට 4000න් 1000ක් ගෙවෙනවා. ඒ තමයි ණය මුදලෙන් ගෙවෙනාගේ. ඒකට අපි විශේෂ නමක් දුන්නා. මොකද්ද පුතේ? මාස ඒකකේ. උතර හැම උතර මතක තියා හැම මාසෙම ණය මුදලෙන් අඩු වෙන ප්‍රමාණය මාස ඒකකයක්. පැහැදිලිද? අපි තව ඉස්සරහට යමු. එතකොට දැන් අපි පොලිය ගැනයි කතා කරන්නේ. අපි මෙතන පොලිය ගණනය කරමු මාසෙන් මාසෙට. හරි. පළවෙනි මාසෙට පොලිය ගණනය කරන්න පළවෙනි මාසෙට ණය වෙච්ච ප්‍රමාණය හොයමු.
නැවැච්ච ප්‍රමාණය හරි පැහැදිලි. 4000ක් නැ වෙලා තියෙනවා. එහෙනම් මාසෙකට 2යිනේ. එහෙනම් 4000න් 2යි. හරිම ලේසි. දෙවැනි මාසෙට දැන් ඔබට තේරෙනවා ඇති. ඔබ ලියනවත් ඇති. මේ විදිහට කාල රාමු ගහගෙන වැඩේ කරගත්තාම හරිම ලේසි. දෙවැනි මාසෙට හොඳටම පැහැදිලි. 9 උනේ 3000යි. එහෙනම් 3000න් 2. හරි ඔන්නවා. තුන්වැනි මාසෙට කියන්න බලන්න. හරියටම හරි. 2000ට 2. පළවෙනි හතරවෙනි මාසෙටත් ඔබට ලේසි 100 වැඩි කිරීම 2. දැන් අපි මේක මාස ඒකක වලින් වැඩි කරමු. පුතේ මාස ඒකකයක වටිනාකම කොච්චරද? 1000යි. පළවෙනි මාසෙ වෙනකොට මාස ඒකක 4ක් තියෙනවා. ඔබට පැහැදිලිනේ ඒක. 1000ව 4ක් මෙතන තියෙනවානේ. ඔන්න ඕක පාවිච්චි කරලා ලස්සන වැඩක් කරන්න යමු. මුළු පොලිය හොයන්න. දැන් ඔන්න බලන්න. 1000ව 4ක්. 4 වරක් 1000. ලේසිනේ. මේ මාස ඒකක කීයක් මෙතන තියෙනවද? දෙවෙනි මාස වෙනකොට 3ක්. තුන්වෙනි මාස වෙනකොට 2ක්. හතරවෙනි මාස වෙනකොට තියෙන්නේ මාස ඒකක එකක්. ඔබට පැහැදිලි. එහෙමනම් ඒක මාස ඒකක වලින් ලියමු. ණය වෙච්ච මුදල ලේසි. මාස ඒකකයක වටිනාකම 1000යි. 1000ව 4ක්. පළවෙනි මාසෙට ණය. එහෙනම් ඒක වැඩි කරනවා 2%. පළවෙනි මාස පොලිය හොයාගන්න පුළුවන්. දෙවෙනි මාස පොලිය 1000ව 3යි. ඒක වැඩි කරනවා 2%. දෙවෙනි මාස පොලිය. ඔය විදිහට තුන්වෙනි මාස පොලියත් හතරවෙනි මාස පොලියත් හොයාගන්නවා. එහෙනම් මේ ඔක්කොම ටික පොලී ටික එකතු කරනවා. එහෙමනම් එතකොට අපිට ලැබෙනවා මුළු පොලිය. මුළු පොලිය ලැබෙනකොට ඔබට පැහැදිලි හොඳටම තේරෙනවා. මෙන් බලන්න පද හතරක් එකතු කරන්න එපා. ඒ පද හතරෙන් කියන්නේ මාස හතරේ පොලී වෙන වෙනමනේ. ඒ පද හතරේ 1000 වැඩි කිරීම 2% කියන එක කට්ටියටම පොදුයි. මේක හරි ලේසි වැඩක්. 1000 වැඩි කිරීම 2% හැමෝටම පොදුයි. එහෙනම් ඒ 1000 වැඩි කිරීම 2% පොදු සංගය එළියට ගත්තාම ඔබට තේරෙනවා 4 3 2 1 කියලා ගැන් ටිකක් එකතු කරනවා. මේ 4 3 2 1 කියන්නේ මොනවද? පැහැදිලිද? පළවෙනි මාසයේ තිබ්බ මාස එකක ගාන. දෙවෙනි මාසයේ තිබ්බ මාස එකක ගාන කීයද? 3යි. තුන්වෙනි මාසයේ තිබ්බ මාස එකක ගාන 2යි. හතරවෙනි මාසයේ ඉතුරු වෙලා තියෙන මාස එකක ගාන 1යි. එහෙනම් මේ පිළිවෙලට එකතු වෙලා තියෙන මාස එකක ගාන්නේ අදාළ මාසෙන්. හරිම ලේසියෙන්. මාස 4 නම් 4 එකතු කිරීම 3 එකතු කිරීම 2 එකතු කිරීම 1නේ. මාස 5 නම් 5 එකතු කිරීම 2 එකතු කිරීම 5 එකතු කිරීම 4 එකතු කිරීම 3 එකතු කිරීම 2. පිළිවෙලට යගයන් ටික එකතු කරන්න එපා. ඔහොම නැතුව අනිත් පැත්තට නැතුව මුලින් ඉඳන් කතා කරමු. මාස 8කට නම් 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 එකතු කිරීම 6 එකතු කිරීම 7 එකතු කිරීම 8. සරලයිනි. ඕක හැබැයි ওই ටික ඔහොම එකතු කරනවට වඩා ලේසි වැඩක් තියෙනවා. ඕ මාස ඒකක ගණන සෙවීම. මේකට අපි කියනවා මොකක් කියලාද? මාස ඒකක කොච්චරක් තියෙනවද කියලා නේද මේ හෙව්වේ එකතු කරලා. හරි. මාස ගණනෙන් නම් මාස ගණන මත නේද මාස ඒකක ගණන හොයන්නේ. හරි. දැන් බලන්න උත්සූත්‍රේ. මාස ඒකක ගණන සමානයි මොකද්ද? n වාරයක් n ධන එක බෙදීම 2. හරි අපි මේක ලේසි කරගමු. මාස 4කට හරිම සරලයි. 4 වාරයක් 5. ඇයි 5 උනේ? 4ට එකක් එකතු කරාම 5යිනේ. 4 වාරයක් 5 බෙදීම 2. හරි. මාස 6කට නම් 6 වාරයක් 7 බෙදීම 2. මාස 10කට නම් 10 වාරයක් 11 බෙදීම 2. සරලයි. මාස ඒකකයක ගණන අපිට හොයාගන්න මේකෙන් හරිම ලේසි. මාස ඒක ගණන සමානයි මොකද n වාරයක් n ධන එක. හරි. දැන් දස් කාලපයි මහපව්. මොකටද මුළු පොලියට? මොකද හේතුව? මෙතන ඔයාලට ඉගෙන ගන්න තව චූටි දෙයක් තියෙනවා. මේකනේ අපේ සූත්‍රේ. අන්තිමට සුළු කරගත්තේ මෙතන. 100 1000න් පෙන්නන්නේ මාස එක ගණන. මේ මාස එක පොලිය. මේ තියෙන්නේ මොකද්ද? මාස එක ගණන. ඔන්න ලිව්වා. මාස එක ගණන ගැටලුවක් නැහැ. ඒතකොට මේ දෙන්නා ගෙන් තව සරල දෙයක් හැදෙනවා. බලමු මේ දෙන්නගෙන් හැදෙන්නේ මොකද්ද කියලා. ඒ දෙන්නා එකතු වෙලා මොකද්ද දරුවනේ හැදිලා තියෙන්නේ? මාස ඒකකයකට පොලිය. හරිනේ දරුවනේ. 1000 කියන්නේ මාස ඒකකයක්. 2% කියන්නේ මාසික පොලිය. ඔය දෙන්න ගුණ වුණාම අපිට හැදෙන මාස ඒකකයකට පොලිය. හොඳට පැහැදිලිනේ. මාස ඒකකයේ ප්‍රතිශතයෙන් ගුණ කළාම මාස ඒකකයට පොලිය. එහෙනම් හොඳට මතක තියාගන්න මෙතන ප්‍රධාන චරිතය මාස ඒකකය. මේ හැමදේම පොලිය ගණනය කරන්න උවමනා කරන්නේ මාස ඒකකේ. මාස ඒකකේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, මාසයකට ණය මුදලෙන් ගෙවෙන ප්‍රමාණය.
එහෙන මාස ඒකකයේ වැඩි කිරීම 2% අපිට ලැබෙනවා මුළු පොලියේ ඒක අපි සූත්‍රයක් වශයෙන් ගොඩනගමු මොකද්ද මාස ඒකකයට පොලිය සමානයි මාස ඒකකයේ වැඩි කිරීම මාසික පොලි ප්‍රතිශතය එහෙමනම් මෙතනින් ඊටාම පැහැදිලි අපි මේ ගාන සුළු කරගමු මාස ඒකකයට පොලිය කියන එක දැන් මෙතන පැහැදිලි හරි මාස ඒකකයට පොලිය සමානයි 1000 වැඩි කිරීම 2% සමානයි රුපියල් 20යි මුළු පොලිය සමාන එහෙනම් මොකද වෙන මාස ඒකකයට පොලිය වැඩි කරනවා මාස ඒකක ගන්න හරිනේ මාස ඒකක යක පොලිය 20යි මාස ඒකක කීයක් තියෙනවා 4 දන 3 දන 2 දන 1 අපිට ලේසි මෙතන උත්තරේ 10යි එහෙනම් 20 වැඩි කිරීම 10 සමානයි කීයද 200යි මුළු පොලිය හෙව්වා හැබැයි සමාන මාසික වාරික නිසා මෙතනින් පස්සේ මාසික වාරික ගන්නේ කිරීම හරිම ලේසි මුළු පොලියෙන් මාසකට ගෙවිය යුතු මුදල හරි රුපියල් 200ක් මුළු පොලිය ඒක සමාන කොටස් 4කට කඩන්න ඕන 204කට කෙඩුවාම් පැහැදිලි රුපියල් 50යි ණය මුදලින් මාසකට ගෙවන කොටස 1000යි පැහැදිලි මේකට තමයි අපි කියන්නේ මාස ඒකකයේ කියලා 1000ට 50ක් එකතු කරනවා 1000ට 50ක් එකතු කළාම එහෙනම් වාරිකයට ගෙවන්න ඕන 1050යි පැහැදිලි සරලයි මෙතන 1000 කියන්නේ මාසයකට ණය මුදලෙන් ගෙවන ප්‍රමාණයකට කියන නම හරියටම හරි දරුවනේ මාස ඒකකය 50 කියන්නේ මාසයකට ගෙවන පොලිය මාසයකට ගෙවන පොලිය හේවත් මෙතන වරදවා තේරුම් ගන්න එපා මේ 50 කියන්නේ මාස ඒකකයට පොලිය නෙමේ මාස ඒකකයට පොලිය නෙමේ මුළු පොලිය හොයලා ඒක හතරෙන් බෙදලා මාසයකට ගෙවන්න ඕන පොලිය තමයි දැන් ලැබෙන්නේ මාස ඒකකයට පොලිය කියන්නේ වෙනම කතන්දරයක් මාස ඒකකයට පොලිය හොයන්න නම් පොලි ප්‍රතිශතය වැඩි කරන්න තියෙන 10යි ඉක්මනට යමු නැත්නම් මේ වීඩියෝ එක තවත් දික් වෙනවා හරි මෙම් පාඩමේ ප්‍රශ්න අහසන ආකාර දෙකක් තියෙන වර්ගාකාර දෙකක් එකක් තමයි වාරිකයේ වටිනාකම ගණනය කරන එක අනිත් එක පොලි ප්‍රතිශතය ගණනය කිරීම දැන් වාරිකයේ වටිනාකම ගණනය කිරීමත් අර විදිහට මේ කතා කරන්න තිබ්බේ නමුත් ඔයාලට බේසික් එක තේරුම් කරලා දෙන්න ඕන හින්දා තමයි අර විදිහට ලොකු ගාණක් කරගෙන කතා කළේ නැවත නැවත බලන්න වීඩියෝ එක එතකොට ඔයාලට ගොඩක් දේවල් තේරෙයි හරි අපි මේ ගාන හදමු කට්ටිම් පෑනකුයි කොලෙකුයි අරගෙන වැඩි පටංගම ආයසරයක් හරි රුපියල් 20000ක් වටිනා යන්ත්‍රයක් සමාන මාසික වාරික ලෙස ගෙවීමේදී 12ක වාර්ෂික පොලියක් අය කරයි නම්ද මාස අටකින් ගෙවා නිම කිරීමට වාරිකයකට ගෙවිය යුතු මුදල සොයන්න හරි දැන් මොකද කරන්නේ 20000නේ 20000ට මාස අටකින් ගෙවන්න ඕන හැබැයි වාර්ෂික පොලිය මාසික පොලියක් කරගන්නත් ඕන හරි මාස ඉස්සෙල්ලාම බලමු මෙහෙම මාසයකට ගෙවන්න ඕන ණය මුදල කොටස ඒ කියන්නේ මාස ඒකකයේ වාගම ප්‍රධාන චරිත මොනව කරන්නත් ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න ඉබේ හරි පටන් ගත්තා මාසයකට ගෙවන්න ණය මුදල හෙවත් මාසෙක ගන්න පෑදලි 20018ෙන් බෙදන්න ඕන 20018ෙන් බෙදුවම උත්තර එනවා කියද 2500යි සරලයි ඊට පස්සේ වාර්ෂික පොලිය මාසික පොලියක් කරගන්න ඕන මාසික පොලිය කරන්න දැන් මේ තියෙන වැඩේ පොඩ්ඩක් තේරුම් ගමු 12 12 12ෙන් බෙදනවා 12 12ෙන් බෙදුවාම උත්තර එනවා කීයද 1/1 මාසික පොලිය 1/1 හරි මාස ඒකකයට පොලිය හරිම සරලයි හරි අපි හොයාගත්තනේ මාස ඒකකයේ කොච්චරද 2500යි මාසික පොලිය කීයද 1/1 මාස ඒකකයට පොලිය වන්ද 2500 1/1 වැඩි කරන උත්තරේ රුපියල් 25යි හරි මාස ඒකක ගන්න හරි මාස 8යි 8 වැඩි කිරීම 9යි මොකද n වාරයක් n ධන එක බෙදීම 2 n වාරයක් n ධන එක බෙදීම 2 එහෙමනම් n කියන්නේ 8 8 වාරයක් 8ට එකක් එකතු කළාම 9 බෙදීම 2 8 දෙකෙන් බෙදෙනවා 8 දෙකෙන් බෙදුවම 4යි 4 වාර 9 කියද 30 මාසෙක ගා 30 නම් මුළු පොලිය වාගන්න පුළුවන් නේද කොහොමද මාසයකට පොලිය මාසයක ගානේ වැඩි කරනවා අන්න උත්තරේ මුළු පොලිය සමානයි මාසයකකේක පොලිය 25යි මාසයක ගාන 36 25 36ෙන් වැඩි කරනවා උත්තරේ ලැබෙනවා කීයද ඕනේ අපි උත්තරේ වැඩි කරන්නේ නැතුව මේකේ කෙලින්ම ගමු මොකද වාරිකයකට ගිය යුතු පොලිය මේක සුළු කිරීමේ පොඩි ට්‍රික් එකක් ලේසියෙන් හරි 25 වැඩි කිරීම 36 සුළු කරන්නේ නැතුව ඒක කෙලින්ම 8ෙන් බෙදෙනවා ඇයි 8ෙන් බෙදන්නේ වාරික ගාන 8යි එහෙනම් 8ෙන් බෙදෙනවා එතකොට කීයද වෙන්නේ 112යි 150 එහෙනම් හරිම සරලයි මාසයකට ණය මුදලෙන් 2500ක් ගෙවන්න ඕන පොලියෙන් 112යි 150ක් ගෙවන්න ඔය දෙක එකතු කළාම උත්තරේ ලැබෙනවනේ වාරිකයක වටිනාකම
වාරිකයකට ගෙවන ණය මුදල 2500යි. වාරිකයක වටිනාකම එහෙනම් 2500ට 112යි 750ක් එකතු කරනවා. පුළුවන් තරම් මේ වීඩියෝස් බලන්න. එතකොට පැහැදිලි වෙයි ඔයාලට කොහොමද මේ ගාන හදන්නේ කියලා. මේ කොටස තිසර තුන් සැරයක් බලන්න. එතකොට පැහැදිලි වෙයි. අර මුලින් කියද්දී දීපු ගානත් එක්කම හදන්න. දැන් ඔයාලට ගණන් ටිකක් තියෙනවා. ගණන් ටික හදන්න ඔබට ගණන් දෙකක් මම මෙතන දීලා තියෙනවා. පියවරෙන් පියවර ඔබට කොහොමද මේ ගණන් හදන්න ඕනේ කියලා බලා ගන්න. මේ ගණන් හදලා පුළුවන් නම් කටි පින්තූරයක් ගහලා එවන්න. මම බලලා ලයික් එකක් දානම් හරිනම් ඔක්කොටම. හාට් එකක් දානම් හරිනම් වැරදි ටික අපි බලමු. මම ඊළඟ වීඩියෝ එකේදී මේක ගණන් ටික හදලා ඔබට දාන්නම්. ඒකත් පුළුවන් නම් බලන්න. හරි. එහෙමනම් ඊළඟ කොටස පොලි ප්‍රතිශතය ගණනය කිරීම. මේකත් බොහොම වැදගත් දෙයක්. රුපියල් 70,000 වටිනා යන්ත්‍රයක් පළමු රුපියල් 16,000 ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 10කින් ගෙවානීම කිරීමට යන්ත්‍රය මිලට ගන්නා ලදී. එවිට වාරිකයක රුපියල් 6,990 ගෙවීමට සිදුවුණි නම් වසරකට අය කරන ලද පොලි ප්‍රතිශතය ගන්න කරන්න. පැහැදිලිය ඔබට මෙතන ප්‍රතිශතය දීලා නැහැ. පැහැදිලි ඔයාලට කියලා තියෙනෙත් බෑ. ඒක වසරකට අය කරන ලද පොලි ප්‍රතිශතය මාසික පොලි ප්‍රතිශතය හොයලා වසරකට කරන්න 12න් වැඩි කරන්න ඕන. හරි. ඉස්සෙල්ලාම මොනව කරන්නත් මෙතන ණය වෙච්ච මුදල හොයාගැනීම. ඒකට 76,000 වටිනා යන්ත්‍රය පළමු රුපියල් 16,000 ගෙවා. එහෙනම් 76,000න් 16,000 අඩු කරන්න ඕන. හා ණය වූ මුදලේ වටිනාකම කීයද? 60,000. මාස 10කින් ගෙවන්න නම් අන්න අපේ ප්‍රධාන චරිත ඉස්සෙල්ලාම හොයාගෙන ඉන්න. හරි ලේසි. කවුද? මාස ඒකකේ. ඒ කියන්නේ ණය මුදලෙන් මාසයකට ගෙවන්න ඕන පොලිය. ඒක හොයන්න මොකද කරන්නේ? හරිම ලේසි. මාසයකට ගෙනවන්න ණය මුදල සමාන 60,000 10න් බෙදෙනවා. කීයද උත්තරේ? 6,000. සරලයි. කීයද? මාස ඒකකේ වටිනාකම කීයද? රුපියල් 6,000. හරි. දැන් අපි වැඩේ කරමු. මාසයකට ගෙවන පොලිය. හරි. මාසයකට ගෙවන පොලිය මෙතන හොයාගන්න හොඳම ක්‍රමයක් තියෙනවා. මොකද්ද? වාරිකයක වටිනාකම දීලා තියෙනවනේ. වාරිකයක වටිනාකම කීයද? 6,990. හැබැයි ඒ වාරිකෙන් ණය මුදල වශයෙන් ගෙවන්න ඕන කොටස කීයද? 6,000. එහෙනම් 6,990න් 6,000 අඩු කළාම පොලිය වශයෙන් වාරිකේ ගෙවන කොටස හොයාගන්න පුළුවන්. ඒ කීයද? 990. එහෙමනම් ඒ 990 කෑලි 10ක් ගෙවන නිසා පොලිය වශයෙන් මුළු පොලිය වශයෙන් ගෙවන මුදල අපිට හොයාගන්න පුළුවන්. කොච්චරද? 990 10ක් කියද 9,900යි. හරි. දැන් තමයි වැඩි. ඔන්න මම ඒක එකපාරම දුන්නා. දැන් වාරික ගන්න කීයද? 10යි. එහෙනම් මාසයක ගන්න. ලේසියෙන් බලන්න මේක දිහා බලන්න නැතුව කියන්නේ 10 වැඩි කිරීම 11 බෙදීම 2 55. එතකොට පුතේ දැන් අපිට මෙතන ප්‍රධාන චරිතයේ ප්‍රතිශතය ගොඩනගලා තියෙන්නේ කොහොමද? මාස ඒකකේට පොලිය නේද? පොලි ප්‍රතිශතයනේ. එහෙනම් මාස ඒකකේට පොලිය කොච්චරද කියලා හොයාගමු. මාස ඒකක 55ක් තියෙනවා. මුළු පොලිය 9,900යි. එහෙනම් ඒක 55න් බෙදෙනවා. 55න් බෙදුවම මාස ඒකකේට පොලිය. එහෙනම් රුපියල් 1,800යි. පැහැදිලි නේද? මාස ඒකකේට පොලිය කීයද? 1,800යි. පැහැදිලි නේද? එහෙනම් මාසික පොලි ප්‍රතිශතය සමානයි. මාස ඒකකේට පොලිය කවුද? මාස ඒකකේට පොලිය කියන්නේ 1,800 බෙදෙනවා මාස ඒකකෙන්. එතකොට මාස ඒකක කියන්නේ කීයද? අපි දන්නවා කීයක් ගෙවන්න ඕන මාසෙකට? 6,000ක් ණය මුදලෙන් ගෙවන්න ඕන. ඊට පස්සේ ඒක ප්‍රතිශතයක් කරන්න 100% වැඩි කරනවා. එහෙනම් මෙතන පොලි ප්‍රතිශතය කියලා පැහැදිලිව තේරුම් ගන්න. මේ මාස ඒකකයට සාපේක්ෂව ගෙවන පොලිය තමයි මෙතන පොලි ප්‍රතිශතයෙන් ඉදිරිපත් කරන්නේ. හීනවන ශේෂයේ පොලි ප්‍රතිශතය ඉදිරිපත් කරන්නේ මාස ඒකකයට ගෙවන පොලිය. එහෙනම් මාසික පොලි ප්‍රතිශතය පැහැදිලි. 6,180 බෙදීම 6,000 වැඩි කිරීම 100% උත්තරේ 100%. හැබැයි 3% කියන්නේ මාසික පොලි ප්‍රතිශතය. වාර්ෂික පොලි ප්‍රතිශතය හොයාගන්න 12න් වැඩි කරන්න ඕන. මාස 12ක් එකතු වුනහම අවුරුද්දක් හැදෙන නිසා මාසෙකට ලැබෙන පොලිය වාර්ෂික පොලියක් කරන්න 12න් වැඩි කරනවා. එතකොට උත්තරේ එනවා කීයද? 36,000. එහෙනම් ඔයාලට
ඊළඟට තියෙන ගණන් ටික මේ ගණන් ටිකත් පුළුවන් තරම් හදන්න බලන්න ගණන් දෙකක් තියෙනවා පුෂ් කරලා හදාගන්න වීඩියෝ එක. වීඩියෝ එක නැවත නැවත බලන්න මන් දෙන එකම උපදේශ මේ ගණන් නැවත නැවත හදන්න. අච්චුපතේ ගණන් ටිකත් නැවත නැවත හදන්න වීඩියෝ එක දිහා බලලා නැවත නැවත ඉගෙන ගන්න. මේක හරි ලේසි වැඩක් වලට පුළුවන් වැඩක්. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම මේ කතාව අහගෙන අඩුපාඩු පුළුවන් තරම් කියන්නේ අඩුපාඩු කියන තරමට අපි හැදෙනවා. එහෙනම් බොහොම ස්තුතියි හැම දෙනාටම. එහෙනම් අයබෝන් හැමෝටම බොහොම ස්තුතියි. මම සයිබෝ කාෂි ගණිත ගුරුවරයා අචල කුමාරසිංහ.